බල්ලමයි අපි අද ඉන්පලිසිට ෆක්ෂන්ස් නැත්තම් අධ්‍ය පුෘත්‍ර ශ්‍රිත ගැන කතා කරමු එත් එක්ක මේවා කොහොම දවකරනය කරන්න ගැනත් මම සාකච්ඡා කරනවා. ඇස්සලාම මම පුත් බැහදිලි කිරීමක් කරන්න ඕනේ මොකද මේ අධ්‍යේ ෘත ශ්‍රිත ගන්න කියලා. වැලමයි සමායෙන් මට මේකට ඉංග්‍රීසි වචනය වලින් තමයි මම ක්ස්පර්නේෂණ එක කරන්නේ මොකද මැත්තරි ඉගෙන ගත්ත මේක ඉංග්‍රීසි මාතයෙන් එ අපිස්සල්ලා මහන්ුවේ මොකද වෙනස අධ්‍යේ හුල්ත ශිත එකන් ඉම්පිසිට ෆංක්ෂන් සුයි ක්පලිසිට් ෆක්ෂන් කියන්න කියලා මයිසලාම සමී කරණ කීපයක් ඇඳර පෙන්න්න එත රෝගලම් ාන්න මුකක්ද මේකේ ඇත්තර තියෙන වෙනස්කම කියලා. මෙතදීවම් පැත්තේ මම රියල්තින සමීකරන බෑලුවත් ඔලන්ට තේර නොත් දන්න වයි හැමතිස්සම තනියම එහ පැත්තින්නවානේ එකඇන මෙතන වයි උක්ත වෙලා තියෙන්නේ එහම නත්තන් කියන්නේ වයිස් බෙක්. එක හොඳට පේනවානේ මොකද එහ පැත්තේ තනිකරම තියන්නේ එක්වලින් තියෙනවා විතරයි ඇ වයි කියෙනෙ කෙනා හැමතිස්සම මෙහ තනිම ඉන්න මේ පැත්ත බැල්ගොත් ඔයාට පේනවත් දන්න වයි කියනෙක් කෙනා දෙපැත්තෙම ඉන්නවා එක් කියන කෙන දෙපැත්තෙම ඉන්න එකන මේ මේ සමී කරණවල තියෙන විශේෂත්වය තමයි අපිට වයිව ලේසින් උක්ත කරන්න බෑෝ ඉම්පසිිබල් ගැ වයිව උක්ත කරන්න අමාරුයි ඉති මේක තමයි වන්න මේ ශ්‍රීත දෙක අතර තියෙන වෙනස ඉතින් අපි මේවට තමයි මෙ මේ පැත්ත තියනෙවට තමයි කියන්නන්නේ ඉම්පලිසිට් ෆංක්ෂන්ස් කියලා නැත්තම් අධ්‍යෆුත ශ්‍රිත කියලා මෙන්න මේ පැත්තේ තියනෙට අපි කියන්නේක්ස්ිසිට් ෆක්ෂස් කියලා හරි මක මේක්ිසිලි ක්ලින් මයි ියල යන න ක්වලින් විතර මේක ියලා තියන්නේ න්න එක තමයි මේ අදහස් කරන්නේ මං අතර මේක සිංහල වචනය දන්න සමෙන් දන්න කෙනෙක්කින්න වන කමෙන්්ල දන්න ස්තුති කරනවා යිසරාට ඇති මෙන්න මේක තමයි මෙන්න මේ ශ්‍රත දෙක අතර තියෙන වෙනස එති මේ වගේ අවස්ථාවක අපි කොහොමද මේක අවකරණය කරන්නේ ඒක තමයි මෙතරද අපි විසඳන්න යන ප්‍ර්ය. ති ඕමෙනෙක් අනපුලන් කොහේන්ද මෙන්න මේවාගේ ඉම්පලිසිට් ෆังංක්ෂන් අපි ඇතට දකින්න කියලා මෙන්න මේක එක්තරා උදාහරණයක්. මෙන්න මේක ඩෙස්මෝස්වලින් ටයිප් කරනම් වාට ඇත්තට එන්නේ වෘතාකාර පතයක් ඉති මේක වෘතයකට අදාළ සමීකරණය ඒලව කරණය හොඳටම දන්නවා එත්ත එක්ක මේ සමීකරණය බල්ල අපි අත්තට මේ වෘතේ කේද්‍රය හොය ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙන රින දෙක සංගුණකෑයි මෙතන තියන රින දෙක වයි සංගනක අරගෙන මේ රිනේකෙන් ගුණ කරලා එක දෙකට බෙදුවොත් අපිට එක්ටා දාල අගේනවා එත් එක මෙතන තියන රින දෙක අපි රිනයකෙන් ගුණ කරලා ඒකත් දෙකෙන් බෙදුවත් වයිට ආදාල ස්ථානය නවා එතන මේකේ කේන්ද්‍රය තියෙන්නේ එක් සමානයි එකසා වයි සමාන එක තියෙන තැනේ එකයි තමයි මේක කේන්ද්‍රරය තියන්නේ එතුට මේක තමයි එකට අදාළ සමීරන ඉතින් කෙනෙක්ට මේගේ ප්‍රශ්නයක් කාන පුළන් මෙන්න මේ ලක්ෂේදී හරි මෙතන තියෙන ලක්ෂයේදී කම්බන්න මේක අගේ මේ බින්දුව දශම හයයි කියලා එක් සමානයි බින්දෝය දශම හයේදී මෙතැරන මම ස්පර්ෂකයක් ඇන්දොත් මෙන්න මේ ස්ථානයට ස්පර්ශකයක් ඇඳුත් මේ එකට අදාළ සමීකරණයමකක්ද එතකොට ස්පර්ෂකයක් අඳනවා කියන්නේ එතනදන්න මේ සමී කරණය මෙතන ද අවකරණය කරනවා ගේනැනේ එත්තැක මේ අවකල්නය කර අට පස්සේ අපි මේකට එක් ආදේශ කරනා එතකොට මෙන්න මෙතැන අදාලාගේ නවා මෙන්න මෙන්න මේන්න මේ ස්පර්ෂකය අනුක්‍රමණය අපිට ගන්න පුළුවන් මේක අවකරණය කරලා මෙන්න මේකට ආදේශකර ඉන්ද මේ වගේ අවස්ථාවක තමයි අපිට මේ වගේ අවකරණයන් කරන්න සිදවෙලා තියන්නේ අපි ගනන් කීපයක් කරු එක මහු දයක් නෙම මුකොද කලින් පාවිච්චි කරපු චේන්රුල් නතන් දාමරි නීතිය පාවිච්චි කරල මේ සුළු කරගෙන යන්න පුළුවන් මේ ගාන ගත්තොත් මෙතරනද අපි ගුණ නීතිය නතම් ප්‍රඩක්ටරූල් එක පාවිච්චි කරනවාම් එතර මේක ඉස්සලාම ශ්‍රීත දෙකකට කඩන්න තර එකක් මම කරන්නේ ම මේක පලනි එක්කෙන ඉස්සල්ලා මම කරනය කරනවා අනිතක්කෙන නීතයක් හැටියට තියෙන පස්ස පලවිෙනක් කෙන නියතයක් හැටියට තියෙන අනත එක්කෙනා ම අවකරනය කරනවා හරි ඉර පසිීලං ස්ටැප් එකේදී මේක ගන්න පුළො දෙක නියතයක් වයිවර්ගේ හෙම්මම තියෙනවාස මේ ගත්තත් එකයි එක් කල තුන එහෙම තියෙනම් මේක අපි අවකරණය කරනගොට මතකතියාගන්න වයි අපි ඒ විදිහටම තියෙන ඇතට වයි නිගම් වෙනම ෆංක්ෂණයක් හැටියට හිතාගෙන මේ දෙක එලියට ගන්න ක දෙක මේ දෙක එලියට ගන්නවා කියන්න මේ කරමේ පවරුල්ලග නැතම් බල සම්බන්ධ නීතිය පා්චි කළට මේක වයි වයිවල පලවෙනි බලය නතම් වයිවල එක වෙන පසේ Dxක් කියලා නැවත වතාවක් අවකරනය කරනවා. තර මේක මේමයි ලියස්නය. ඇතර ම මේ සුළු කරලලියදී හයයි එක්වර්ගය වයිවල වර්ගය ධන. අතරයි එක් තුමනි බලය වx එතු ම මේක පොදුපදයන්ටික එලියට ගත්තොත් මට එනවා දෙ දෙවැනි බලය ව පරහන්න ඇතුළේ දෙකයිx ද තුයි ව එදකොට අපිට මේකට අදාළ ත්ර ව මේ විදිහයට ලියන්න පුළුවන්ට මේ ගාන ගත්ත තින් අපි මේකත් අරවිදිරමු කරුම් මේකෙදීවඩ පේ නො මේකේ ශ්‍රත දෙකක බෙදීමමක් තියන එතොටර මේ බෙදී මිනීතිය තමයි අප පාවිච්චි කරන්න ඕනේ සෝමම් බේදීම ිනීතිය සම්බන්යෙන් ගොඩක් විඩියෝස් කරලා තිනවා එතින් මතක තියාගන්න දෙකයි එක් තමයි මෙතනෙක් කෙන නියත වෙනවා පසේ මෙතන එක්කෙන අවකරනේ වෙන අු කිස යටටිං ලියලා එක මේහරි මේක වර්ගයක් හැටියල් ලියන්නව රසීඟ පියවරේදිී අපි මේක එක එක අවකල්න කළ බලු තුයි වයික් කියගන්න පු තු නියතයක් හිදා ඒ එක එියටන එතට මේx කිම ලිරින තුයි ව මේදී කෙලි දෙකේ එලියට ඇවිල්ල මේක එක වෙනවා වස් මේක අඩු කිරීම වහතරයි වර්ගය මේ සුළු කරලා තවත් දිය නොවන ඉතිං අවසානි දියෙන්නේ තුනයි දෙයි එක්වර්ගය හරි මැහලු දක්න මේ මේක තමයි අවසාන උත්තරේ මේක ඉතින් අර මෙතරන ඇතුළි ක් තිබ බට ප්‍රශ්නයක් නැතින් ඒ කොමරරිියක සුළු කරනක තමයි වැදගත් වෙන්නේ මේ ගාන ගත්තොත් එගුලන් අපිට මේවාගේ සමීකරණයක් දීරතිය හරි පස්සේ කළ කියලා x හයන්න කියලා එත මේ සමානය බින්දුව අපිට තියෙන්නේ මේ මුළු සමීකරණයම එ එක්ල අවකරණය කරන එක දෙ අපි මේක ලොකුවට ලියනවා න අපි මේක හැම පදයක්ම එක එක අවකරණය කරන්න නේ මේකරින පහයිලියටගන්නම් රින එල්ියට ගන්නම් මේක මන් දන්නවා මේක නියතයක් කියල එත්මං මේක දාන්න එතෝටලන්ට අප හැදින්නේ මේ කොහොමත් බිඳුවවා කියල මන් දන්නවා මේ බිදුවයි මොකද මේකමන් බිදුු කියලා දම්න්න ඉතින් ඕනම දෙයක් බිඳුවෙන් අවකරය කරොත් ඒකොමත් බිඳුව නැහෙද හරි එන් තමයි මෙතන බිඳුව තියන්නේ මතතියා ගන්න මෙතැන තිබ රින ලකුණු තමයි මෙතන තියෙන්නේ මෙත තිබරින ලකුණු තමයි මෙතන තියෙන්නේ මෙතන එක තමයි මෙතන තියන්නේ හැරි ඒක හොඳට බලාගෙන ලියන්න ස්ටෙප්බයි ට් මේ සෑහන වැදගත් තැන් අපි මේක අපකරණය කරුම් මෙත දෙක එලියට වා පස ත දෙක තියෙනම් පස්සේක දෙකයි වයි වයිවලක පස්සේx පසකරින්න පහ එලියට ගන්නහතරයි ව මේක බින්දුයි හත එලියටෙන ට පස්ස මේක තු වයිවල දෙක නැවතවතාවක් වේුලගින් ද වයිවාය තවකරණය කරනවා ද මං මේට සුළු කරන හතරයි ව විස තුන්ගනි බලය මේක බිින්දුව නහැ විසියකයි වයිබල දෙවැනි බලx සමානයි බි දැන් ප්‍රශ්නය දිහාල තියෙන්නේ මෙන්න මොව සොයන්න කියලාඩx අපලේ තියෙන්නේ මේ අය වෙනවෙනම දාලා අපි ඕන එ එක පැත්තකට දාලා අනිත්‍යේවා නි පැත්තට දාන්න තියෙන්නේx එක පැත්තර ගත්තොත් මට මෙ වරහන් ඇති්‍රධාන්න පුළුවන් අතරයි ව එ විසකයි වයිවල වර්ගය මෙතන තියන රින විස්ස එහා පැත්තර ගියොත් එය දන විස වෙනවා දන විස්්සයි එ වලතුන් වනි බලය ත මේක මෙතරින් එක්ෙනා ම එහා පැත්තර ගෙනඉල්ලා මෙගෙන් බෙදනවා එතර මේක තමයි මට d by dx e nනේ මෙතන තියෙෙන මංහර කලින් කතා කරපු වෘතයකට අදාළ සමීකරනය හරි ඉතින් මේක දීගළඟහන්නේ ෆන් ගිය න් සක ති මේ එක් සමානයි දෙක වෙද්දී ටෑන්ජන්ස් කියර ලා එක කියන්නේ අපිට ස්පර්ශක දෙකක් කඳන්න පුළුවන් එක කියන්නේ වයි ඒදවල ධන පැත්තටයි වයිවල රින පැත්තරයි මම් එක ඉසලාම් සුළු කරන්න ඊට පස්සේ පෙන්න්නන්න ේ හරි. ති ඉස්සලාම මෙන්න මුලු සමීකරණයම අප කලනය කරන්න එක් වලින් තරන් මේ මදානවා මතයා මේ අර ආකල නීතියහි තමයි මේ මේ විදිට තියන්නේ තුනත් ඒවිදර ම අවකරණය කරන්න ඕනේ තුන නියදයක්හිින්ද මෙතන එක්කෙන බිින්ුව වෙනවා ඉට පස මෙතන මම ලියනවනං එක දෙකයික් දන මෙතන එක්කෙන වෙන්නේ දෙකයි වයිx මෙතන ඉ දෙක පස මෙතන ඉන්නවා දෙකයිx හරි පොඩා හෝමාමරු කරලා ලියන්න මොකද අපිට මේක ෆන්ද ගියන්ස්න ඉතින් අපිට අනිවාරෙන්ම ඕනේවx ඒ ගන්න ම මෙයා මෙතැනදී උප්ත කරන්න ඕනේ මටයාව වෙනම වරහනකට දාල ලිමේ විත එල් ලියන්න පුළුවන් වසානිි කටය එහ පැත්තරට ගෙනියනවා එ මෙතන දෙක මට ඇතර අයින් කරන්න පුළුවන් දෙපැත්තම දෙකෙන් බෙදුවත් තර මට ඉතිර වෙන්නේ කාඩු කිරීම x පස මෙතන කෙන වයි අඩු කිරීම එක වෙන මංයාව මෙද පැත්තර ගෙන්න්න පුළුවන් හරි මොකද මෙත් දෙකෙන් බෙදෙන හින්දා එතකොට අන්තිමේදී දෙකව dyඩxක් සමානයි මේකට ඉල්ළඟට ම මේක අදාල ප්‍රස්ථාරය මෙතර ඇඳලා තියෙනවා ඉති මේක තමයි අර බූරෘත්තය මකව යුෘත් මේකර සමීකරණය ඉති එක්සමානයි දෙක රේකාව මෙත නැඳල් තියෙනවා ඇති මෙතන අරකිව් වගේ ස්පර්ශක දෙකක් තියෙනවා ඉදි ඒක දනාගයක් ගන්නත් පුළුව අරිනාගයක් ගන්නත් පුළුවන්. මන්ද මේ රූප සටහනයින් කරන්නම් මොකද මෙතනදී එක්සමානයි දෙක වෙනකොට අපිට වයිවල්ට අදාල් අගයන් දෙක හොයන්න ඕනේ එතවට කරන්න ඕනේ මෙන්න මේ සමීකරණයට සමානයි දෙක ආදේශ කරල වයිවලට අදාලා ගයන් දෙක හොයන එක මේකාර වර්ගයට සමීකරනයක් හැටියරි ගන්න පුළුව එක් සමානයි දෙක වෙන කොටත් මෙතනද දෙකයි වර්ගය දන වයිවර්ගය සමානයි තුුණ ත මේක එහාට මෙට කරත් මේ කැපිල යනවා පසේ මෙතන වයිවර්ගය දෙකයි වයි රරින තුන සමානයි බින්දුව එත මේක මේ වරහන් වලට වෙං කරොත් ට වයිවට අදාලා ගයන් දෙක ගන්න කුලා මේක තොට මේ සාධක හැටියට මෙෙම ලියන් ලියනවා මතක වියයන් ඕලවල් දෙයක් හරි මෙ කියල් දෙන්න එක හුදු මේ ගත්ත කියලා එොට වයිවට අගයන් දෙකත් තියෙනවා එක් සමානයි දෙක වෙනකොට දෙ එකක් තමයි වයි සමානයි රිනය එක හනිත්ක තමයි වයි සමානයි ධන තුන එතකොටවාට තියෙන්න්නේ මෙන්න මේ ගේඩියන්ස් දෙක නැත්තන් අනුක්‍රමණ දෙක හොයන්න නම් එක්සුයි වයි පද ටික මෙන්න මෙතැන්ට ආදේශ කරන්න එ එකව එක ලක්ෂයක් තියෙන දෙකයිරණය එකයි තව ලක්ෂයක් තියෙන දෙකයි දන තුනයි ඒ දෙක දැමුත්ට මේ මෙතන දී ඒටෑන්ජෙන්න්ස් දෙක ගන්න පුරන් දර රූප සටානයවට පේනවත් දන්න මේකමටියක් ගඩක් ඩ තියම් මෙතන එකක් තියෙන එත් එක මෙතනයකුත් තිෙන ඉතිහෙම තමයි ඒ ටෑන්ජෙන්ස් දෙක හැල තියෙන්නේ මේක අන්තිමක න ඇතර මේ තර්මෝඩයිනමික්ස් වට සම්බන්ධ දෙයක් මේ ෆිසිික්ස් කරනගට්ටය පුරුදු ඇති එත එක්කම ඇත් මේට ඇත්තට කියන්නේ මන් දන්න මට මතක හැටියට හිඩිය බැටික් පෝසෙසයක් කියලා ඒක මේ දානම් ඉන්න එක අවශනෑ බෑ මේක විශෂත්වයෙන් නති මෙතන මේ කොන්ස්ටන්ට එකක්තිේ න මේ එකේ කියලාගෙන් ප්‍ර මෙතන වෝලියම් කියන්නේ පරිමාව ති පස මෙතන ගැමා කියලා දෙයක් තියෙනවා පසේ මෙතැන මේ කේ මේක නියතයක් ඉතින් මේකෙද මේ මේ එන් කියාව මෙන්න මේගේ සම්බන්ධතාවයක් තියෙනවලු මෙන්න මේ පීඩනය සහ පරිමාාව වෙනස්වීමේ සීගෘතාවයන් අතර ඉති මේක කෝමද ගත්තගිය හැක ඇත්තට අපිට මේඉන්පලිසිට ෆක්ෂන් සොලින් ඔප්පු කරලා පෙන්න්නන්න පුළුවන්. ඉති මේක තරවාගෙම තමයි අප ිස්සල්ලාම මුළු කොටසම මේ අවකරනය කරුම් මෙන මේක ඇත්තට ෆංක්ෂන්ස් දෙගක් හැටියට හිතන්න ඕන ොද පීව ව කියන්නේ ඇත්තට ශ්‍රිත දෙකක් දට මේක වන්නම ඉසලා පීවෙනම ගන්න ඊට පස්සේ ව ගන්න පසම මේක ලියනාානම් පී මෙහම දාලා ගොදු මේක කාලය ඇත්තෙක් අපි අාවකල්නය කරන්න ඕනේ තොට ව වල ගැම මෙතන තියෙන ප නියතයක් වෙනවා ඉ පසේ නැවත වතාවක් වීවල ගෑම න මෙතන එයා පැත්තින් එක් එක නවත් අනිවාරම අවකරනය කරන්න ඕනේ මේක නියතයක් හිදා මෙ මෙතන බින්දුව වෙනවා එකක තමයි වෙන්නේ තර මෙතන බින්දුව වෙනවා මේක ගත්තොත් මේක අපිට ලියන්න පුළුවන් කෙලිමDP byට කියලා හරි පී එලියටනවා මේක ලියනවනම් අර බල සම්බන්ධ නීතිය ගන්නස මේක ගැමා එළියටනවා පස්සේ ව ගැම අඩු කිරීම එක නැවතවතාවක් ඩව බයි ට මේක තාම නීතයන්ත්‍රම අපි අරගෙන තියෙන්නේ දැන් අපිට මේ තියෙන සමී කරණය පොඩාක් එහැට මෙට හෝමාරු කරන්න සිද්ධ වෙනවා අපිට මෙතන තියෙන පදය ගන්න අවශ්‍යනම් අපිස්සලාම් මෙන්න මොව එක පැත්තගෙන් තියමු පස මේ සෙට්ට එක එහා පැත්තරි ගෙනියමු තුර මේගළ රිනාගයක් ගන්නවා. ඊළඟ පීවරදි තියන්නේ අපිට දෙ පැත්තම වීුණ වීවල ගැමා බලෙන් බෙදන්න මේ පැත්තයි මේ පැත්තැයි කැපිලෑනවා ඉන්න එක මම මෙතන උඩිඉටියන්නම් රින ලකුණ තියනවා පී ගැම මෙයාට වෙන්නේ මේ මේක එගුණල මෙතන වී පල් හැටනෝ ඒ තමයි වෙන්නේස ඩවබඩට තුරෙනවා එතකොට අපිට මෙන්න මේ කියන සමී කරන්නේ ඔප්පු වෙලා තියෙන්නේ එක්ච තියෙෙන ඇතර අපි මේ පාඩම් මෙතරින් අවසන් කරමු ජයවා මං කැමතින සාමාන්‍යෙන් ගැනගටලුත් කෙනෙක්ව බය කරන්න පැම් මේ ගත්තේ මෙහෙමයි මෙතන ඉන්නෙක් කෙන මම මට මේ විදියට ලියන්න පුළුවන් රිී ගැම මේ වීවර ගැමා කිය ලියලා පස වීවල ගැමා මෙතන මේ රිනය ක එන්නේ ඇත්තට මෙතරන තව වී එකක් මෙතනින් බෙදෙන හිලා කද අටෙන්න්නක්න නවඩ ගියත් විතරයි එන්න මේ රිණයක කියන පදයන්නේ හරි එතර මෙයයි මෙයි කැපිල තමයි වටවසානෙති මෙන්න මේ මේ කොටස ඉතිරු වෙන්නේ ඒක තමයි මට පෙන්න්න ූලුණේ